නමස්කාරවිවාබුදුරුවනට, සැමදා බුදුහිමි සරනයමි, නමස්කාරවිවා දම්රුවනැත සැමදාසද හම්, සරනයමි නමස්කාර වීවා සංගරුවනට සැමදාමහා සංග සරනයමි නමස්කාරවිීවා තුනුරුවනට, සෑමදාතිසාරන සරනයාමී සාදුුසාදුුසාදු ඒ භාග්‍යවත්තුූ අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සංයුත්ත නිකාය නම්බු උතුම් මානික්‍යයන් බඳු මේ ධර්මය කටපාඩමින් දරාගෙන වැඩමකොට වදාල ඒ පිින්වත් අපේ මහාකස්සව මහරහතන් වහන්සේටත් ඒ මහා සඟරුවනටත් අපගේ න මස්කාරයේ වේවා. ලක්දිවට බුදුසසුන දායාද කළ අපගේ අනුබුදු මිහිදු මහරහතන් වහන්සේට අපගේ න මස්කාරයේ වේවා. අපගේ පින්වත් කල්්‍යාන මිත්‍ර ලොකුසාමින් වහන්සේට නිදුක් නිරෝගීච්චිරජීවනය දීර්ගාවි සම්පත්තිය උදාවේවා. අද දින ආයතන කුසල ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ මොරොත්තේගම පදිංචි පින්වත් AAPී තක්ෂිලා කුමාරි දියණිය සහ අයිGී සාලින්ද කුමාර පුතනුවන් විසින්. වේරගල වරකාපල පදිංචිව සිට දෙදාස් විසි දෙක වසරේ දිසම්බර් මස විසි හත්වන දින මිය පරලෝගිය, එච්චේ කරුණාවති මෑණියන්ට පින් අන්නමෝදන් කිරීම පිණිසයි මේ පිින්වතුන් අද දායකත්වය දරන්නේ. ඒවගේ අදදින මේ ධර්ම දේශනාව සඳහා, ශ්‍රවණය කිරීම සඳහා මැදිරයට පැමිණ සිටිනවා අපේ සිරිගෞතම විහාරය මාවර මණ්ඩිය ඒ ශ්‍රාවක පිින්වත් පිරිසක්. සැදැහැවත් වාසනාවන්ත පින්වත්න්නේ. අපි මේ දක්වා ඒ සාකච්ඡා කරන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කොට වදාල උතුම්ම දේශනා මාලාවක් හැටියට සැලකෙන පායතන පිළිබඳව කෙරුණු දශ ආයතන. තොට සලායතන ආයතනකිවම ආයතන හයක් ගැන මේ දේශනාව තියන්නේ. ඒ දේශනා සියල්ලම එකතු කරලා ඒ පලවන ධර්ම සංගායනාවදි සංගායනා වුණු ඒ කොටසට අපි කියන්නේ සංයුත්තනිකායේ හතරවන කොටස කියලා එකතමා සලායතන සංයුත්තේ. ඒක දැන් අපි වර්ග හයකින් යුක්ත වූ දේශනා හැටකට පමණ ආසන්න ප්‍රමාණයක් මේ දක්වා ඉගෙන ගැෙන තියනු. දැ අද අලුත් වර්ගේකින් යුක්ත දේශනා මාලාවක් කිගනගන්නයි බලාපොත්තුවෙන්නේ. මේකට ගැන්නේ මිගජාල වර්ගය කියලා. ඒ මිගජාල කියන ස්වාමීන් වහන්සේ මුල් වෙලා දේශනාවෙච්ච නිසා මිගජාල වර්ගය කියලා අපි දේශනා මාලාවට හඳුන්නනු ලබනෝ. තොට මිගජාල වර්ග පලවෙනි සූත්‍රය අදපි ගෙන ගන්නේ. ඒක න මිගජාල සූත්‍රයේ. එකැන මි ජාල තෙරුන්ට වදාාල දේශනාව. මේ දේශනාව කෙරෙන්නේ සැවැත්නුවරද. අතකෝ ආයස්මා මිගජාලෝ ඒන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තන් අභිවාදෙත්වා ඒකමන්තන් නිසීදී. ඒකමන්තන් නිසින් නෝකෝ ආයස්මා මිගජාලෝ භගවන්තන් ඒ අද වෝච. මේ මිගජාල තෙරුන් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩසිටින තැනට පැමිණිලා. වහන්සේට ආදරයෙන් වන්දනා කරලා එකත් පස්ස වාඩි වුුණා එහෙම එකත් පස්ස වාඩියුුණෝ ඒ මිගජාල ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට මෙන්න මෙහම පැහැදිලි කරනු. ඒක විහාරී ඒක විහාරීති බන්තේ වච්චති හිත්තාවතානුකෝ බන්තේ ඒක විහාරී හෝති හිත්්‍යාවතාච පන සදුතිය විහාරීච හෝතීතිී කියලා කරුණක් බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටිය ස්වාමීණි හුදකලාව වාසය කරනවා හුදකලාව වාසය කරනවා කියලා කියනෝ. ස්වාමිණි මේ හුදකලාවේ විසීම වන්නේ කවර කරුණු මතද දෙවැන්නෙක් සහිතව විසීම වන්නේ කවර කරුණු මතද එතට හුද කලාව කෙනෙක් ඉන්නේ මොන කරුණු මතද තවයික් කෙනෙක් එක්ක ඉන්නේ කුමන කරුණු මතද කිය ලැව්ව සන්තිකෝ මිගජාල චක්හු විං්යෙයෝ රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූප සංහිතා රජනීයා. තංචේබික්කු අභිනන්දති අභිවදති අජ්‍යෝසාය තිිට්හති. තස්සතං අභිනන්දතුූ අභිවදතුූ අජ්‍යෝසායට තිිට්ටතෝ උපද්ජති නන්දි. නන්දියා සති සාරාගෝහෝති. සාරාගේයේ සති සංයෝගෝහෝති. නන්දි සංයෝජන සංයුත්තෝකෝ මිකජාල බික්හු සදුතිය විහාරීති පුච්චති. කොට උන්ාසේ විස්තරගන්නවා පින්වත් මිකජාල ඇසෙන් දැනගත යුතු වූ සිත් ඇ ඇසිත් ඇද බැඳගන්නා ලස්සන මනාප ප්‍රියසුරූප ඇති කැමැත්ත ඇතිකරවන බැඳීම හටගන්නා රූප තියෙනවා. ඒක ඇන්නේ චක්කුවිං්යයෝ රූපා ඉටටා කන්තා මනාපා පියරූපා කාමූප සංහිතා රජනීය එතකොට මේ අපිට ඇසෙන් දැනගන්න තියෙන සිත්ත ඇදගන්න ඉත්තාා කාන්තා ලස්සන ඒවගේම මනාප ඒවගේම පියරූපා, ප්‍රිය සෝරූප ඇති කාමූප සංහිතා ඒවගේම කැමැත්ත ඇතිකරවන රජනීයා බැඳීම හටගන්නා රූප තියනවා. එත තියෙනකොට මොකද වෙන්න තංශයේ බික්කහු අභිනන්දති. එතට භික්ෂුව ඒ රූප සතුටින් පිළිගන්න. පිළිගන්න අබි නන්දති. ඒවගේම අබි වධති ඒක ගුණ කියනවා. අපි ඔය රූපදැක්කම ශා ලස්සනයි රූපි ලස්සනයි ඊට පස අපි ඒ එක කියනවා. බලන්ඩකු ලස්සන අම් මේ හරි ලස්සනයි ඒක කියනවා ඒකට කියැනෙ අභිවදති කියලා. ඉලට අජ්‍යෝසායි තිට්හති. ඊට පස ඒක බැසගන්නවා. තවක තමයි අපිට වෙන්නේ. එතකොට තස්සතන් අිනන්දතව අභිවදතව වජ්‍යෝසාය තිිට්ටතෝ උපද්ජති නන්දී ආන්න එහෙම ඒ පුද්ජලයා ඒ සතුටින් පිළිගන්නකොට ඒ වගේ ඒ ගුණ කියනකොට ඒක බැසගෙන ඉන්නකොට එයාට උපදිනවා මේ තන්හාාව එයට තන්නා උපදින උපද්ජතින් නන්දිී නන්දියා සති සාරාගෝ හෝදී තන්හාාව තියෙනකොට රාග සහිත වෙනෝ තන්නාව තියෙනොට රාග සහිත වෙනෝ. සාරාගයේ සති සංයෝගෝ හෝදී ඒ රාග සහිත වෙනකොට එයා එකතු වෙනවාඒකට දැම් මේ පුදුම විස්තරයක් වග බුදුරජාණන් වන්සේ දේශනා කරන්න. ඇැ මෙහෙමයි රූපවලට පුද්ගලෝ එකතු වෙලා බැඳිලා ඇලිල යන්නේ. එතකොට පින්නත් මිගජාල එතකොට කියනවා නන්දි සංයෝජන සංයුත්තෝකෝ මිගජාල බික්කු සදුතිය විහාාරීති පුච්චති. එතකොට පින්නත් මිකජාල ආසාාවෙන් යුක්තව කෙලෙස්වලට බැඳිලා ඒකට එකතු වෙලා ඉන්න භික්ෂුවට තමයි දෙවැන්නෙක් සහිතව ඉන්නවා කියලා කියන්නේ සදතිය විහාරීති. දෙන්නෙක් තව එක් කෙනෙක් එක්ක ඉන්නවා. නැ ඇහු ඒක විහාරී කොහොද කියලනෑ. ඒක විහාරී කෙනගේ මෙහෙම එකක් වෙන්නේනෑ මේ තවත් එක් කෙනෙක් එක් ඉන්නවා කියන්නේ. මේකෙන අරවිදියට අර රූප දැකලා ඒ රූපවල එයා ගුණ කිය කිය ඒ වගේම ඒවැ බැසගෙන ඊටවස්සේ ඒකත් එක්ක තන්ාව එකතු වෙලා සංයෝග වෙලා. ආන්‍යෙම ඉන්නවනම් ඒ භික්ෂුවට තමයි දෙවැන්නෙක් ඉන්නවා කියලා කියන්න. සංතිකෝ මිකජාල ඉටවස්ස දැන් මේ ඔය කතාකරේ අපි ඇසෙන් ඇසෙන් වෙන සිද්ධියයි ඇසෙන් දැනගත යුතු සිත් ඇදගන්නා රූප ගැන ඊටවස් මේ තියෙනන කන කණෙන් දැනගත යුතු සිත් ඇදගන්න නැත්තන් මේ හොඳ මිහිරි සබ්ද තියෙනවා එතකොට ඒ මිහිරි සබ්ද ටයි ඉටයි කාන්තයි මනාපයි ඒකේ යන්නේ ඒවා සිත් ඇදගන්නා ඒවා ඒ ලස්සන මනාප ප්‍රියසු මේ සවරුව පෙන්යුක්ත කැමැත්ත ඇතිකරවන බැඳීම හටගන්න සබ්ද ඒ හඬ එතකොට මොකද වෙන්න අර වික්ෂුව ඒ සතුටින් පිළිගන්න. ඕ සතුරින් පිළිගන්න අභිනන්දති. ඒවගේම ඒක ගුණ කියන අභිවදති ඒවගේම අජ්‍යෝසාය තිටත ඒක බැසගන්න දැන් ඒහෙමයි සම්පූර්ණ සිද්ධිය වෙන්නේ. දැ අපි ඒ ඒ සහරය සුින්න්දු හලා ඒ සින්දුවට සම්පූර්ණ අහුවෙලා යන්නේ ය විදියට තමයි එකක් කෙනගේ කටහට අහුවෙලා යන්නේ ඒ විදියට තමයි එතකොට දැන් ඔන්න ඒ විදියට කරුණු සබ්දය ගැනක් කියවෙනවා එතකොට එයා ඒ භික්‍ෂුව සතුටින් ඒ හඬ නැත්තා සබ්දය පිළිගන්නකොට ඒක ගුණ කියනකොට ඒ බැසගෙන ඉන්නකොට යාට උපදන්නේ තන්හාාව උපපද්ජති නන්දිී ඊට පස්සේ නන්දියා සති සාරාගෝ හෝති තන්නාව තියෙනකොට රාග සහිත වෙනෝ ඒකත් එක්ක රාගය සම්බන්ධ වෙනවා ඊට පස්සේ සාරාගේයේ සති සංයෝගෝ හෝති ඒ රාග සහිත වෙනකොට ඒකට එකතු වෙනවා ඒ සබ්්‍යත් එක්ක එකතු වෙලා යනු ඊට පස්සේ ඒ රාග සහිත වෙලා ඒකට එකතු වඋනාට පස්සේ ආසාවෙන් යුක්තව කෙලෙස්වලට බැඳලා එහෙම ඉන්න කෙනාට තමයි කියන්නේ දෙවැන්නෙක් සහිතව ඉන්නවා කිය. කාරණාව පැෑදිලි නේද ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සන්තිකෝ මිගජාල දැන් අපි ගත්තොත් චක්කුවිං්ඥය සෝත විං්යෝ ඉළඟට ගානවිං්යයෝ ගානවිං්ඥයෝ සද්ධ. ඉ ඉටටා කන්තා මනාපා පියරූපා කාමූප සංහිතා රජනීයා එතකොට මේ නාසයෙන් දැනගත යුතු සිත් ඇදගන්න ඒ සුවන්දවත්තු මනාප ප්‍රියසෝරූප ඇති කැමැත්ත ඇතිකරවන මේ ගඳ සුවඳ තියනු එතකොඩුමකද වෙන්නේ භික්‍ෂුව ඒක සතුටින් පිළිගන්නවා දැ අපින හොඳ සුවඳක් තියනකොට ඒක පිළිගන්නවා. ඒ පිළිගන්නකොට පිළිගන්න අවිතරන්නේ මේ ඒ ගුණ කියන දැ අපිගත්තොත් දැන්තරුණ තරුණයන්ට හොඳ සෙන්ට එකක් හම්බවනා. සට එක හම්බුනාට පස් සයා යකි ගුණ කියනවා අර සහොඳයි මේ සටක හොඳයි කියලා එක ගැන කියනවා නේද එතකොට ැන් තවයක් කෙනකුත් ඒක අරගන්නවා තයත් ඒක ගුණ කියනවා තවත් එක්කෙනකට දැ ඔහොම මෙ මේ සතුටින් පිළිියර ගනිද්දි ඒ ගුණ කියනකොට ඒක බැසගෙන ඉන්නකොට එයාට උපදිනවා තන්නනාව. තොට තන්නාව උපදිනවා. තන්නාව තියනකොට රාග සහිත වෙන. සාරාගෝ සති. ආග සහිත වෙනකොට ඒකට එකතු වෙලා යනෝ. ඒකට එකතු වනාට පස්සේ ඒ ආසාමෙන් යුක්තව කෙලෙස්වලට බැදිලා එකතු වෙලා ඉන්නකොට ය තවත් එක් කෙනෙක් එක ඉන්නවා කියලා තමයි කියන්න තියන සදුතිය විහාරීති පුච්චති දෙන්න එක එක්ක තමා එතකොට ඉන්නේ. ඊළඟට බුදුරජාණන් වහසේ දේශනා කළා දැන්වන පලවෙන එක ඇස ස කාණ ස නාආසය රසේ දිවගෑන. සන්තිකෝ මිගජාල ජිව්හා විඤ්ඥයෝ රසා මේ ජිව්වා විං්ඥයයෝ රසා දිවෙන් දැනගත යුතු රස තියෙනවා ඉත්තා කන්තා මනාපා පියරූපා කාමූප සංහිතා රජනීය සිත්්තදගන්න ඒවගේම ලස්සන ඒ වගේ මනාප ඒවගේම ප්‍රිය සෝරූපෙන් යුක්ත ඒවගේ කැමැත්ත ඇතිකරවන. හැම පැත්තටම ගැලපෙන විදිේ ඒවට කියන්නේ මේ නාම විශේෂණ නාම විශේෂණ සියල්ලම මේකෙ තියෙනවා. ඉට්ටා කාන්තා, මනාපා, පියරූපා, කාමූප සංගිතා රජනීය. තොට මෙන්න මේවත් එක්ක තමයි මේ පුද්ගලයෝ මේ ලෝකයේ උද්ගලයෝ කියැන අපි මෙ පමණ කාලෙකට මේ රූප සබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණ ආදී දේවල්ලලට ඇලිලා ඒවට බැඳිලා ඒවට සංයෝග වෙලා ගැලවෙෙන් ඇතුුමේ ඇල්ලතින්න මේ හින්දයි. මෙන්න මේ ඉට්ටාකන්තා මනාපා පියරූපා කාමඋප්ප සංගිතා රජනීයාගන ඒකත්තින්ද. එතකොට මෙන්න මේ දිවෙන් ඒ රස ඒවිදියට දැනගත්තම ඒකයන්නේ සිත් ඇදගන්න ලස්සන මනාප ප්‍රියසවරූප ඇති කැමැත්ත ඇතිකරවන බැඳීම හටගන්න රස තිවනාාට පස්සේ භික්‍ෂෝමකද කරන්න ඒ සතුටින් පිළිගන්න අභිනන්දති අබිනන්දනය කරනවා මේ භික්‍ෂුව කියල ගවුවට ඒ ික්ෂුණණයටත් අදාලයි උපාසිකටත් අදාලයි උපාසිකවටත් අදාලයි නිසා අපි ියලු දෙනාට මදාලායි අභිවදති ඒකෙ ගුණ කියනවා තැ මේ රසයන් වනාම මේ හරී රසයි මේ හොද්ද කියලා ගනවා ඊළඟට මේ බිස්කට්ට එක නම් හරිම රසයි මේ ඒෙක් නං හරිී රසයි නේ දයි විදියට අපි කියනවා. ඊට පස්ස මෙයා ඒක ගුණ කියලා ඊටවස්ේ ඒ සතුරින් පිළියරං ගුණ කියලා ඒක බැසගන්නවා. දැන් අපි ගොඩාක් ඒවගේ දැ ආහාරවල බැසගෙන ඉන්නවානේ රි කල්ප ගනම් බැහැගෙන ඉන්නවා. ඉරවස්සේ තස්සතන් අපිනන්දතව අභිවදතෝ අජ්‍යෝසායිතටතෝ උපද්ජති නන්දී. ආන් එහෙම ඒවැෑ ගුණ කියනකොට ඒක බැසගෙන ඉන්නකොට එයාට උපදින්නේමකක්ද තණ්නාව උපපජ්ජති නන්දිී. නන්දියා සති සාරාගෝ හෝති කොට මේ තන්හාාව හටගන්නකොට රාග සහිත වෙන රාග සහිත වෙනෝ. සාරාගේ සති සංයෝගෝ හෝ රාග සහිත වෙනකොට ඒකට එකතු වෙනවා. ඒකත් එක් එක්කහු වෙනෝ. ඊීළඟට නන්දි සංයෝජන සංජයුත්තෝකෝ මිකජාල බික්වූ සදතිය විහාරීතිව විච්චති. අන්න ඒවිදියට ආසාවෙන් යුක්තව කෙලෙස්සවලට බැඳී ඒකට එකතු වෙලා ඉන්න භික්‍ෂුවට තමයි ගැන්නේ දෙවැන්නෙක් සහිතව ඉන්නවා කිය දැගිතකොට අපිට ඒ කාරණාවත් තේරෙනවා සංතිකෝ මිකජාල ඊඟට ගන්නවක් මේ ගානවිඤ්ඥයු ඒ ඇන මේ කයමුල් වෙලාට ගැන්න වූ ගානවිඤ්ඥයෝ පොඩ්ටබ්බා් ස්වර්ෂයන් ඉටතාාකන්තා මනාපා පියරූපා කාමූඋප සංගිතා රජනීය ඒවත් ඉස්ටයි ඒ කන්නේ සිත් ඇද ගන්නවා. කාන්තයි, ලස්සනයි. කාන්තා මනාපයි මනාපය ස්වභාවෙන් යුක්තයි. පියරූප ප්‍රිය සුරූපයෙන් යුක්තයි. කාමූප සංහිතා කැමැත්ත ඇතිකරවනවා. රජනීයා බැඳීම හටගන්නවා. ඔව තංචයේ බික්කු අභිනන්දති, අභිවාධති, අජ්‍යෝසායිත ඉත්තති. එතකොට භක්ෂමකත කරන්න ඒකේ මේ කියන්නේ. සතුටින් පිළිගන්න අභිනන්දනය කරනවා ඒ වගේම අභිවදති ඒ ගුණ කියනව අජ්‍යෝසාය තීත්ඇති ඒක බැසගන්නවා එතකොට තස්සතන් අභිනන්දතව අබිවදතව අජ්‍යෝසායතතිටතෝ උප්ජති නන්දි ආන්න එහෙම සතුටින් පිළි අරගන්නකොට ගුණ කියනකොට එහි බැසගන්නකොට තන්හාාව හටගන්න නන්දියා සති සාරාගෝ හෝති තන්නාව හටගත් තම ඒකත් එක එකතු වෙනවා තන්නාව තියෙනකොට මේ රාග සහිත වෙනවා ඒ වගේම රාග සහිත වෙනකොට ඒකත් එක්ක එකතු වෙනවා සාරාගේ සති සංයෝග හෝති මේ සියුම් 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 විදියට මේ ක්‍රමක්‍රමෙන් ක්‍රමක්‍රමයෙන් පුද්ගලයක් කෙස්වලට බැඳිලෑන විදිහ තමයි බදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ මේ ක්‍රියාවලී අපිට හු වෙන්න මේ හිමීට හිමීට වෙන දෙයක් ෂනයකින් වෙන දෙයක් එතකොට හිමීට ෙහල බලනුකොට තමයි මේ කහු වෙන්නේ. එතු අපි එහෙම අවෝධය නැතිනිසා අපි දන්න ඇමකද වෙන්න කියලා අපි රූපෝලට කැමති අපි සබ්දවලට කැමති අපි ගඳ සුවඳවලට කැමති අපි රසයට කැමති, අපි පහසට කැමති. අපි ති හොඳ ලස්ස නරමුණු ගැන හිතහිත ඉන්න කැමති. නමුත් මේකේ යන වැඩපිලියල මේකයි. මේ දිර්තමයි ක්‍රියාත්මක වෙන්න කිය බුදු කෙනෙකුට තමයි තේරෙන්නේ මේ ඇතුලේ සිද්ධ වෙන සංතීද්ධිය. ඒ සංසිද්ධි අවබෝධ කරගන්නා තුරු අපිට ඒවාගෙන් අර සංයෝගය විසංයෝග කරන්න අපිට බෑ ඒක ගලවන්ඩ අපිට බෑ ඕ ඒ රාග සහිත වෙන එක වීත රාග කරන්ඩ අපිට බෑ පීතරාගීවෙන්ද ඒන්ද අපි හැමතිස්සෙම රාග සහිත වෙනවා. එතොට අපිට ඒක විහාරී වෙන්න්න බෑ අපි හැමතිස්සම සදුතිය විහාරී ඒ ගැන් අපි හැමතිස්සම දෙවැනි එක් කෙනෙක් එක තමායි ඉන්න. තනයම ඉන්න කැමති වෙන්නේ නෑ ියඉන්න අපිට බෑ ඇයි අපි හැමතිස්සම මේ රාග සහිත වෙනවානි ඒකත් එක්ක එකතු වෙනවාන්නේ කෙලෙස්වලට බැඳි ලයනවනේ අන දැක්කද ඒමකද අපි සතුරින් පිළිගන්නවා ඒ වගේ මේක ගුණ කියනවා ඒක බැස ගන්න ඔහකතමා අපි කරන්න රූපවලට රූප දැක්ක ගමන් ඒ ඉස්්ට වූ කාන්ත වූ මනාපුූ ප්‍රියසූරූපතියෙන කැමැත්ත ඇතිකරවන්න බැඳීම හටගන්න රූප තියනෙනකොට අපි ටක්ගාල එක සතුටින් පිළිගන්නවා ගුණ කියනවා ඒකෙ බැසගන්න ඉති එනිසා ඔන්න ඔයිදියට මේ කයට දැනට පහසටත් අපි අහුවෙලා යන්න ඔවිදියට තමයි ඊලාට බුදුරජාන් වහස දේශනා කරා සංතිකෝ මිකජාල මනෝවිං්්‍යෙයියෝ දම්මා ඒවගේම මේ තියෙනවා මේ මනසින් දැනගතයුතු අරුණ මනසින් දැනගතයුතු අරමුණු තියෙන ඒවා ඉත්තා සි ඇදගන්න කාන්තා ලස්සනයි මනාප ඒ වගේම මනාපයි ඒ වගේම ප්‍රිය පියරූපා ප්‍රිය සෝරූපය යුක්තයි ඒවගේම කාමූප සංහිතා කැමැන්ත ඇතිකරවනෝ රජනීය බැඳීම හටගන්න ආන්න ඒ වගේ අරමුණු තියනවා ඉතින් ඒ වගේ අරමුණු හිත හිතන්ද පුද්ගලයෝ කැමති ඉතිින් තමන්ට හිතට අල්ලලයන්න අරමුණ ැි ඒක යුගෙන් යුග ඒ කරුණු අල්ලගෙන හිතහිත ඉන්න නේද දැම් පොඩිකාලේ ළමයි සරුගල් ගැන අල්ලගෙන හිතහිත ඉන්න කැමති කුරල්ල ගැන එ මැවිල්ල ඊට පස්සේතික ස්කෝලයන වයසරෙනකොට තව පස්ස නිස්වේණිය වගේනකොට හිතන්න තවදේවල් ඊට පස්සේ අපි කියනවා සාමාන්‍යෙන් ඔය ීනේ කියලා නව යව්වන වයස. එතොට ඒගොල්ල අරමුණුකරකරඉන්නේ තව එක. ඊට පස්සේ තවත්තිකක් කල් ගිහිල්ල අවුරුදු පනා හැටවගේෙනකොට එයා සමරලාවට අරමුණු කරකරන්නවා මේ පිනගැනත් අරමුණු කරනවා. සමල්ලාට ඒවුනාට කෙලෙස්වලිනුත් බරිතවන්න පුළුවන්. තොට පැති දෙකතුනම යනවා. හැබයි ඒ යුගෙන් යුගේ යුගෙන් යුග කෙක්කෙනගේ සිතිවීලි පරම්පරාවල් වෙනස් වනවා. තරුණකාලෙදී ඒ කෙනාට ගඩා කරයන්න මේ විනෝධය පිරිිබඳව. එතකට සංගීතය කලාව, ක්‍රීඩාව ඒ වගේ ආදරය අන්න ඒවතමා එයාගේ උලු වැඩ කරන්න. එතක ඒවතමා එයාට සිත් ඇදගන්නේ ඉටටා ඊළඟට එයාට ලස්සන වෙන්නේ ඒ වගේවා කාන්තා. එනිසා දැ තරුණ ළමඒක සමරලාට කතා කරන්න ගියොත්තේ. අම්ම කෙනෙක් තාත්තගෙන වයසකය කැමති ධර්මය කතාගන්න ඕන තැයිගොල්ලොත් එක ධර්මය කතා කරන්න ගම ගොල්ලට හරියන්න ඒගොල්ලට ඒ ඉට්ටාකන්තා මනාපා කියලා ඒව නෙමේ නේද හෝ එතකොට ද ඒගේ ඒ සිත් ඇද ගන්නා වූ ඒවගේ ලස්සන ඒවගේ මනාප ප්‍රියසෝරූ ප ඇති කැත්තේ ඇතිකරවන බැඳීම හටගන්නා වූ ඒ යම් යම් අරමුණු තියන. එතකොට මොකද වෙන්න විික්ෂුව ඒවට ඒ සතුටින් පිළිගන්නවා අභිනන්දති. ඒවගේම ඒවැයි ගුණ කියනවා. අභිවදති ඒවගේම ඒක බැසගන්නවා. අජ්‍යෝසායත ඉට්ටති. තස්සතං අභිනන්දතෝ අභිවදතෝ අජ්‍යෝසායත ඉට්ටතු උපද්ජති නන්දී. එතකොට මේ විදියට ඒවැෑ සතුටින් පිළිගන්නකොට ඒවැෑ ගුණ කියනකොට ඒක බැසගන්නකොට, න්නාව හට ගන්න. නන්දියා සති සාරාගෝ හෝති තන්නාව හටගන්නකොට රාග සහිත වෙනෝ. සාරාගේ සති සංයෝගෝ හෝති රාග සහිත වෙනකොට එකතු වෙනෝ එකතු වෙනෝ. ඒ අරමුණත් එක එකතු වෙනවා. නන්දි සංයෝජන සංයුත්තෝ කෝ මිකජාල භික්වූ සදුතිය ව්‍යාරීති විච්චති. එතකොට කෙලෙස්වලට අන්නේම බැඳිල ඉන්න භික්‍ෂුවට තමයි කියන්නේ දවැන්නෙක් ස හිත වන්නවා කියලා බුදුරජාණන්වාසේ දේශනා කළා. දැන් ඒ කරුණු හයකොට් ඇතිගැන හයාකාරයකින්. සයාකාරයකින් මේ එකතු වෙලා ඉන්නවා. තවත් කෙනෙක් එක ඉන්නවා කියන එක ඇසට පේන ලස්සන ප්‍රියමනාප රූප, කණට ඇසෙන ලස්සන ප්‍රියමනාප සද්ද, නාසයට දැනෙන ලස්සන ප්‍රියමනාප ගඳ සුවඳ දිවට දැනෙන ලස්සන ප්‍රියමනාප රස, යට දැනෙන ලස්සන ප්‍රියමණප පහස මනසට දැනෙන ලස්සන ප්‍රියමනාප අරමුණු ඒවස්සේ දැන් අපිට ඉජෙන ගණඩ හම්බෝනා තැ ඒටික අපිට පැහැදිලු තේරෙනවා. මේ විදියට තමයි ඒ වට එකතු වෙලා කෙලෙස්වලට එකතු වෙලා බැඳි ලගඉල්ල ඉන්නේ තැන් අපි දැනට අපිට වෙන වැඩපිළි වෙලමේ තියෙන්නේ. ඒව විහාරීච්ච මිගජාල බික්හු කිංචාපි අරන්නේයේ වන පත්තානි පන්තානි, සේනාසනානි පටිසේවති. අප සද්ධාන අප නිග්ගෝසානි විජනවාතානි මනුස්සරාහ සේයකානි, පටිසල්ලාන සාරුප්පානි. අතකෝ සදුතිය විහාරීති වුච්චති. තවට බුදුරජාන්හන්ස දේශනා කරනවා පින්වත් මිකජාල ඔය විදියට වාසය කරන භික්ෂුවක් අරන්නේයේ වන පත්තානි පන්තානි. ඔය අර්‍යවල මහාවනන්තරවල. රන්නේ වන පත්තානි පන්තානි ඒවගේම සේනාසනානි ඈත දුර සෙනසුන් වල අප සද්ධානි අප නිග්ගෝසානි අල්ප සබ්ධ තියන අල්පගෝෂා තියන අප සද්ධාන අප නිග්ගෝසානි විජනවාතානි මනුස්සරාහ සියකානි ඒවගේම ජනයාන්න ගැවසෙන මනුස්සරාහ සයකකානි නුස්‍යයන්ගේ රහස් කටයුතුවලට හොඳ ඒ යන්නේ මිනිසුන්ගේ අප්‍රකට කටයුතුවලට යෝග්‍ය වූ තැන්වල කොයි තරං හිටියත්. ද මේ ඔය විදියට වාසේ කරන භික්ෂුවක් අර්‍යවල මහාවනාන්තරවල ඇත දුරවනසෙනසුන්වල අල්ප සබ්ද ඇති අල්ප ගෝස ඇති ජනයා නොගැවසෙන මිනිසුන්ගේ අප්‍රකට කටයුතුවලට යෝග වූ තැන්වල මොන තරං හිටියත් දැ මේ කරණ අත ේරුන් ගන්න ඕනම ගද අපි කැමති මේ ගෙවල් වල ඉඳල අනේ අපිට භාවනා කරන්න බෑ එම නැත්තම් පන්සලේ ඉදල අපිට භාවනා කරන්න බෑ. කැලේ ගීල්ල භාවනා කරන්න ඕනු ගොඩක්ොඳ හිමාලය ඒම නැත්තම් අපිට හොදැයි සිරීපාද අඩවිය කෙල් දැන් ඇනෝ භාවනා කරන්න. දැන් ගියාට බුදුරජාණන් වන්සේ දේශනා කරන්නේ ඒ තනියම හුදකලා වනාගවට යා හුද කලා වෙලා නෑ කියල. ඇයිඒ. මේ ස්ට වූ කාන්තව මනාපූ පියරු සෝරූප ඇති කාමූප සංහිත රජනීය. කෙලෙස් සහිත මේ රූප සබ්ද ගන්ධ රස ඉස්පර්ෂ අරමුණුත් එක්ක නම් මෙයා සංයෝග වෙලා තියෙන්නේ. එයා කොච්චර ඇත සෙනසුනකට ගිහින් හිටියත් එයා හුද කලා වෙලා නෑ ය තවයික් කෙනෙක් එක්කම තමයි ඉන්නේ. සදුතිය විහාරි. ඒක විහාරී නෑ කලගන්. ඇ මේක හරි ලස්සන කාරණාවක් මකද මේ. දන්න අප අති පූජනය කිරිබත් ගොඩ යානානන්ද ලොකුසාමන් වහන්සේ ගෙන් සමහර වෙලාවට ඒ ශිෂ්‍ය ස්වාමින් වහන්සේලා මේ වගේ ඒ හුද කලාව බණ භාවනා කරන්න කැලෑවට යන් දහනෝ. උන්වහසේ ඒවට අවසර දෙන්න නෑ. තනි වෙන්ඩ අහානව අපිටට අවිවේකෝ බණභාවනා කරගණ්ඩ කියලා ඇහුවට උන්වාසේ දෙන්නනේ. ඒ දෙන්නේන ඇත්තේ හේතුව මේ ඒක විහාරී කියල හිතාගෙන ගියාට අන්තිමේ සදුතිය විහාරී වෙලා තමා කෙලවරවෙන්නේ. ඒම අවස්ථා ඕන තරන් තියෙනවා. තේරණ අදගෙන ක. එති ඒකැන විශාල් පරිචයක් තියෙන අවබෝධයක් තියෙන මනා දැනුමත් තියෙන නිසා ගුරුවරෙක් හැටියේද. වනාස කල්පනා කරනවා තමන්ගේ ශිෂ්‍යයාට ඒ අහිතක් වඩ පුළුවන් මේ එහෙම ගියාට තනිවීමක් වෙලා හුද කලා වෙලා ධර්මය ගමන් කරන්න කියලා පටන්ගණ්ඩ හැදුවට මේ ජාතියේ වැඩ පිළිවෙලක්තම යන්නේ. ඒ අපිට හුව එන්න ගුරුවරයට ඒක සොඳට තේරෙනවා. අන්න ඒ නිසා ැන් සේනාසනවලට යන්නන් ඉතින්දී නිදසේ භාවනා කරෑගටැන් ගොඩාක් ඉන්න ඔහෙම කැමතියි. ගොඩාක් කැමති ගී ඇත් එහෙම ඉන්න. තැන් ඒගොල්ලොත් චැමති සති භාවනාවකට හරි ය නැත්තන් ඔය කොහෙට භාවනා පන්තියකට හරි එම යන්න කැමති. හැ යන ඒක නරකය එකක් නෙමේ. සේනාසනයකට ගිල්ල භාවනාකරණය එක නරකය එකක් නෙමේ කොහැරිය වනාන්තරයකට යන ඒ නරකයකක් නෙමේ මේක හෙමල්ල ගන්න හොඳ නෑ ඒ පිළිබධ හොඳ පුහුණුවත් තියෙන ගෙනකුට ඒක කමන්යෑ ගුරුවරයා ගෙත් උපදෙස් සරගෙන කරන්න පුළුවන් හැබැයි සමහර භාවනා වැඩසටන්තියනො ඒ වැයිදී හොඳ පුහුණුවක් දෙනු ඒකේ හොඳ දෘෂ්ටියක් ලබල දෙනවා සම්මාධිට්ටිය තැන් දැම් මේ ආරම්භවෙලා තියෙනවා දැන් ඔය මහමෙවුණ හොරනාසපුයේ සති භාවනා වැඩසටානක්. ඒ සතිභාවනා වැඩ සටානට ැන් ඉල්ලුම් පත්‍රම මේ දවසල කැඳවනවා තැන් කෙනෙකුට සතියක් ගිල්ල භාවනා කරන්න පුළුවන් විශේෂම උපාසක පින්වතුන්ට. ැ ඒ වගේ අවස්ථාවකදී ඒ දිට්ටි සම්පත්තිය හරියට ලැබෙන සම්මාධිට්ටිය. සීල සම්පත්තියත් හැරියට ලැබෙනවා. චිත්ත සම්පත්තියත් හරියට ලබෙන. ඒ වගේ එකකට මේක අපි අදාළ කරන්න මේ කතාව. අපි අදාළ කරන්න දැ සමහරයට හිතෙනවා මම කැලේ ගිහිල්ල භාවනා කරගත්ත ොත් හොඳැයි කිය ර ඒවිදියට යන්ඩ හදනවා. ගියාට අර සම්මාධිත්්‍යයත් හරියට නෑ. සීල සම්පත්තියත් නෑ. ඒ වගේ චිත්ත සපත්තියත් නෑ කල්්‍යයාන මිත්‍රයයාගෙන ුත් ගැලවිලා යනවා. සමරලාට අන්තිමේදී ඒගේ ඊළඟ ඉරණම කොතනින් කෙලවර වෙලා යයිුද දන්නේ. ඒක විහාරීෙන්ඩ තමයි ගී එකන හුදකලා වාසේ මාර්ගයේ දියුණු කරන්න. අන්තිමේ සදුතිය විහාරීන මේ කොච්චර විහාරී එක්ක ඉන්ද වෙයිද කියලා කියන්න බැ. අන්න ඒම දේවල් වෙන්න පුළුවන්. තියනිසා මෙන්න මේ විදියට බලද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ැ අර ගොඩාක් නිහන්ට තැන්වල මිනිස්සුන්ගේ රහස්්‍ය කටයුතුවලට සුදුසු ඒ සේනාසන ඒ වගේම වනාන්තර් දුර ඇත සෙනසුන් ඕවට ගියාට එයා දෙවැන්නෙක් එක්කම වාසය කරනවා කියෙනයි එකෙන කියන්න තියන්නේ ඒකට හේතුව මොකද කියලා නවා තංකිස්ස හේතු තන්නා හිස්ස දුතියා ශස්ස අපපහීනා තස්මා සදුතිය විහාරීති පුච්චති ඔහුගේ දෙන්න ඔහුගේ දෙවැනි කෙනා තමයි කෙනවා තන්නාව දෙවැනික්ෙන තන්නාවයි ඒ තන්නාව ප්‍රහීන වෙලා නෑ කියන එට ස්ස අප් පහීනා ඒ තන්නාව ප්‍රහීන වෙලානෑ. එතකොට ඒ නිසයි කියෙනවා දෙවැන්නෙක් එකක් වාසය කරන්නේ. ආ්‍ය ඒක නිසා දෙවැනි කෙනෙක් එක තස්මා සදුතිය විහාරීති උච්චැති. දෙවැන්නෙක්ක් ඉන්නවා කිය කියනවා. සංතිකෝ මිකජාල චක්කු විං්්‍යෙයෝ රූපා. ඉට්ටාකන්තා මනාපා පියරූපා, සාමූප සංගිතා රජනීයා තංචේබික්කු, නාභිනන්දති, නාභිවදති, නාජ්‍යෝසාය තිට්හති. තස්සතන් අනබිනන්දතෝ අනබිවදතෝ අනජ්‍යෝසාය තිට්ටතෝ නන්දි නිරුජ්ජති. නන්දියා අසති සාරාගෝ නහෝති. සාරාගේ අසති සංජෝගෝ නහෝති. නන්දි සංයෝජන විසංයුත්තෝකෝ මිගජාලභික්කු ඒක විහාරීති පුච්චති. ඔන්න දැන් ඒක විහාරීවෙන්නේ කොහොමද කියල බුදුජාණන් වන්ස දේශනා ක ඉසල්ල සදතුතිය විහාරීන දෙවැන්න එක එක් ඉන්න වගේ න එකනේ දැන් ඒක විහාරී හෙම වෙන්න කෝමද පින්නත් මිකජාල ඇසෙන් දැනගත යුතු සිත් ඇදගන්න ඉටා ලස්සන කාන්තා ඒවගේම මනාපා මනාප පියරූපා ප්‍රිය සෝරූප ඇති කාමූප සංහිතා කැමැත්ත ඇතිකරවන රජනීයා බැඳීම හටගන්න මේ රූපතියනවා එතකොට මොකද වෙන්නේ භික්‍ෂුව තංචයේ බික්කු නාබි නන්දති ඉස්සල් අබිනන්දතිනේ නාි නන්දති භික්‍ෂුව සතුටින් පිළිගන්නෑ කියනවා. නාබි වදති එතකොට ඒ ගුණ කියන්නේ ගුණ කියන්නේ නාජ්‍යෝසාය හිට්ට ඇති ඒක බැසගන්න ට අනඹි නන්ද තෝ තස්සතං අඩ නන්දතෝ අනබි වදතෝ අනජ්‍යෝසාය තිට්ට තෝ නන්දි නිරුද්ජති. අන්න දැක්කද හේතු පල දහම ගෙන තමා කියවෙන්නේ. දැන් මේ භික්‍ෂුව ඒ රූප සතුටින් පිළිගන්න නැතිකොට නොපිළිගන්න ඉද්දී ඒවගේ මේවැෑ ගුණ නොක අද්දී ඒවැ බැසගන්න නැතුව ඉන්නකොට තන්හාව නිරුද්ධව නොගනවා දැක්කද කොටමක න්නේ නන්දිී නිරුද්ජති තන්නාව නිරුද්ධ වෙනවා නන්දියා අසති සාරාගෝ නහෝති එතකොට තන්නාව නිරුද්ධ වෙලා යනකොට රාග සහිත වෙන්නේ ඉස්සල් රාග සහිත වෙනවානේ ඊට පස්සේ සාරාගේ අසති සංයෝගෝ නහෝති එතකට සාරාගෝනහෝති මේ සාරාගේ අසති සංයෝගෝ නහෝති නන්දියා අසති සාරාගෝ නහෝති. තන්නාව නැතිවෙනකොට රාග සහිතවීම නැතිවෙලා යනවා සාරාගයේ අසති සංයෝගෝ නහෝති. එතට රාග සහිත නො වෙනකොට ඒ සංයෝගයක් නැතිවෙලා යනෝ. ඊළඟට නන්දි සංයෝජන විසංයුත්වෝ කෝ මිකජාල වික්වූ ඒක විහාරීති පුච්චති ට ආසසිෙන් සාමෙන් යක්තෝ කෙස්වලට බැඳී ඒකට එකතු නොවීන්න භික්ෂුවට තමයි කියනවා. හුදකලාවේ ඉන්නවා කියලා කියන්න. අන්නඒ කෙනා තමා හුදකලාවේ ඉන්නේ. තොර අපි බලන් ඔඕන අපි කොච්චර දුරකට මේ හුදකලාව කියන එක පුරුදු කරන ෝ කියලා. තොර හුදකලාව කියන එක පුරුදු කරන්න එහෙනම් කොහෙටවත් යන්න ඕන කතාවක් මේක කියවෙන්නේ. තමන් ඉන්න කොතනද එතන ඉඳලා හුදකලාව බරුදු කරන්න පුළුවන්. ඒ හුදකලාව පුරුදු කරන්න ඕන කරන්න අර කෙලෙස්සලින් අ මේ අපි කියන්න පංචකාමයන්ට ඒවට බැදිල යන් ඇැතිේකට. ඒ බාහිර අරමුණුවලට බැදිල යන් නැතිවට. රූප සබ්ද ගන්ද රස ස්පර්සසාරමුණු. ඊලාට බුදුරජාණන් වන්සේ දේශනා කරනවා මේ අපි වලන්ඩෝන ඇසෙන් දැනගතයතු රූප ගැන කිවේ දැන් කනින් දැනගත යුතු බ්ද ඒ කන දැගත යුතු සබ්ද ැත් ඒ විදිහටම තමයි බලන් ෝන කනින් දැනගත යුතු සබ්ද ලස්සන දැ තියනවා සිටත් ඇද ගන්න ඒවා. ඉට්ටා ඒවගේම ලස්සනයි කාන්තා ඒවගේම මනාපයි මනාපා ඒවගේ ප්‍රියසුරූපෙන් යුක්තයි පියරූපා ඒවගේම කැමැත්ත ඇති කරවනවා කාමූප සංහිතා ඒවගේම රජනීයයි බැඳීම හටගන්න අන්නේ ඒ වගේ සබ්ද තියෙනවා. එන්නේ වට එතකට භික්‍ෂුවයමකත කරන්නේ නාබි නන්දති ඒවා සතුටින් පිගන්නේ නාබිවද ඒවැ ගුණ කියන්නේ නාජ්‍යෝසායත හිට්ටති ඒවගේම ඒවැ බැසගන්න. එතකොට අනිනන්ද තෝ අනබිවදතෝ අනජ්‍යෝසායත ඉට්ටතෝ නන්දි නිරුද්්‍යති ආන්න එතකොට මේවැ සතුටින් නො පිළිගැනීමේදී ඒවැ ගුණ නොකීමේදී එහි බැස නැතුවෙන්නකොට මේ තන්නාව නිරුද්ධවෙලාන තන්නාව නිරුද්දලයන නන්දියා අසති සාරාගෝ නොහෝති ඒ තන්හාාව නැතිවෙනකොට මේ රාග සහිත වෙන්නේ නෑ. නන්දි ආසති සාරාගෝ නහෝති. සාරාගේ අසති සංයෝගෝ නහෝති. ඒ වගේම ඒ රාග සහිතවීම නැතිවෙනකොට එකතු වීම නැතිවෙලායනෝ. නන්දි සංයෝජන විසංයුත්තවෝකෝ මිකජාල භික්වුව ඒක විහාරීතිපුුච්චති. එතකොට කෙලෙස්වලට බැදිලා ඒකට එකතු නොවීන්න භික්‍ෂුවට තමයි කියනෝ හුදකලාවේ ඉන්නවා කියලා කියන්න. ඒතොට ඒකත් අපට පැහැදිලි. ඊලාට තුංගෙනනි කාරණාවත් ඒ විදියටම තමයි වෙන්නේ. දොකට දැන් ඇසට පේන රූප කණට ඇසෙන ශබ්ද නාසේට දැනෙන ගඳ සුවන්ද. ොට නාසේට දැනෙනවා ගඳ සුවන්ද ඒ අපිට ඒ කියන්නේ සිත් ඇදගන්නවා. ඉට්ටා ඒ වගේම ලස්සනයි කාන්තා. ඒ වගේම මනාපයි මනාප. ඒගේ ප්‍රියසෝරූපෙන් යුක්තයි. ඒවගේම කාමය දැත්තම් බැඳීම හටගන්නවා. මෙ කැමැත්ත ඇතිකරවනවා කාමූප සංහිතා ඒවගේම රජනීයා බැඳීම හටගන්නවා. අන්නේ වගේ ගන්ධයන් තියනවා ඒයන්නේ ගඳ සුවද. එතකට මොකද වෙන්නේ එම තිබුණට භික්ෂෝ මොකද කරන්න ඒවා සතුටින් පිළිගන්න නෑ පිළිගන්නේ ඒවැ ගුණ කියන්නෙත් නෑ. ඒ වගේ බැසගන්නෙත් නෑ. ආන්න එත්තකොට මොකද වෙන්න ඒය ගුණ ඒව සතුටින් පිළිගන්න නඇතකොට ඒවැ ගුණ කියන්න නැතිකොට ඒවැයි බැසගන්න ඇතිකොට තන්හාාව නිරුද්ධ වෙනවා. තන්නාව නිරුද්ධ වෙන. ඊරවාද තන්හාාව නිරුද්ධ වෙනකොට රාග සහිත වෙන්නේ නෑ. රාග සහිත වෙන්න ඇතිකොට ඒකත් එක්ක එකතු වෙන්නේ නෑ. එතකොට බුදුරජාන් වස දේශනා කරනවා ආසාමෙන් යුක්තව කෙලෙස්වලට බැඳලා එකතුනවී ඉන්නකොට ඒඒ භික්‍ෂුවට තමයි කියනව හුද කලාවේ ඉන්නවාගලා කියන්න. දැන් ඒ කාරණාවත් අපිට තේරෙනු. ඊලාට නාසේෙන් ඒ බැලුවී ඊළඟට අිවලනො දිවෙන්. එතොට බුදුරජාණන්වාස දේශනා කරා මේ දිවෙන් දැනගතයුතු ඒ විදිටම රසයන් තියෙන. ඕ සිත් ඇදගන්න ලොස්සන මනාප ප්‍රිය සවරූප ඇති කැමැත්ත ඇති කරවන බිඳේ බැඳීම හටගන්න රස එතකට නමුත් එහෙම රසයන් තිබුණට මේ භික්ෂුව සතුටින් පිළිගන්න. ඒවගේම ඒවැ ගුණ කියන්නෑ. ඒක බැසගන්න. එතකොට මොකද වෙන්නේ මේ තන්හාාව නිරුද්ධ වෙලා න. තන්හාාව නිරුද්ධ වෙනකොට රාග සහිත වෙන්නේ. රාග සහිත වෙන්න ඇති කොට එකතු වෙලා ඉන්න එකතු වෙන්නේ නෑ. එතකොට කෙලෙස්වලින් අර ඒ විදියට බැඳිලායන් නැති ඒ. ලට බැඳල ඒකට එක තුනවීන්න භික්‍ෂුවට තමයි ගන්නේ ඒක විහාරී කියල හුදකලාව ඉන්නවා කියල ඊළඟට බුදුරජාණන් වහන්සිි දේශනා කරන්නේ මේ රූප සබ්ද ගන්ධ රස ස්පර්ෂ ැන් කයෙන් දැනගත යුතු මේ ස්ට වූ කාන්තූ මනාපුූ ප්‍රියසූරූප ඇති ඒ වගේම කැමැත්ත ඇතිකරවන බැඳී මහටගන්න ස්පර්ෂයන් තියනවා කට භික්ෂුව ඒ සතුටින් පිළිගන්නේ. ඒවගේ ඒවැ ගුණ කියන්නේ නෑ. ඒ බැසගන්න. ආන්හෙම වනාට පස් ඒවා සතුටින් පිගන්න ඇැතිකොට ඒවැ ගුණ කියන්න නැතිට ඒවගේ ඒවා ඒ බැසගන්න නැතිකොට මේ තන්නාව නිරුද්ධ වෙනවා. තන්නාව නිරුද්ධ වෙනකොට රාග සහිතවීමත් නැතිවෙලා යනෝ එතකොට නන්දි ආසති සාරාගෝ නහෝති. එතකොට මකද වෙන්නේ තන්නාව නිරුද්ධ වෙන නිසා රාග සහිත වෙන්නේ. රාග සහිත නොවෙනකොට ඒකත් එක්ක එකතුවෙන්නේ නෑ. එදොර එකතුවෙෙන් නැතිකොට ඒකන ආසාාවෙන් යුක්තවේ කෙලෙස්වලට බැඳිලා ඒකට එකතුෙන් ඇතුව ඉන්න භික්‍ෂුවට තමයිගනො හදකලාවෙේ ඉන්නවා කියලා කියන්න. ඊළඟට භාග්‍යවතුන් වන්සේ දේශනා කරනවා සංතිකෝ මිකජාල මනෝවිං්්‍යයු දම්මා. ඒ වගේම මේ මිගජාල මනසින් දැනගත යුතු වූ සිත් ඇදගන්න ලස්සන මනාප ප්‍රිය සෝරූ පැති කැමැත්ත ඇතිකරවන බැඳීම හටගන්න අරමුණු තියෙනවා. ඒ මේවා තියෙනවන්නේ නේද. එතකට භික්‍ෂුව ඒකත් සතුටින් පිළිගන්නේ නෑ. ඒවගේම ගුණ කියන්නේ නෑ. එතකට ඒක බැසගෙන ඉන්නෙත් නෑ. ආන ඒ විදියට ඒවා සතුටින් පිළි නොගද්දී ඒගේ එහි ගුණ නොකියද්දී එහි බැසගෙන නොසිටිද්ද යාගේ තන්නාව නිරුද්ධ වෙලා යවා. තන්නාව නැති වෙනකොට රාග සහිත වෙන්නේි නෑ. රාග සහිතන්න වෙනකොට ඒකත් එක්ක එකතු වෙන්නේ නෑ. එතකොට උන්නාාස දේශනා කරනවා මෙන්න මෙහෙමයි පින්වත් මිගජාල. ආසාාවෙන් යුක්තව කෙලෙස්වලට බැඳිලා ඒකට එකතු නොවී ඉන්න භික්‍ෂුවට තමයි කියනවා හුදකලාවේ ඉන්නවා කියලා කියන්නේ. එතෝට මේ දේශනාව පැහැදිලි නේද. මේක අමාරු දේශනාවක් වගේ පෙනුනත්වෙ හොඳට මෙන කරල බලද්දිි අපිට පැහැදිල් වෙනවා. බෙදලා ලස්සනට කොටස් කොටස් කරලා අපිට මේ එකින් එක විවරණය වෙනවා. ඒවන් විහාරීච්ච මිකජාල බික්කූ, කිංචාපි ගාමන්තයේ විහරති ආකින්නෝ බික්කූහි බික්වුණෙහි උපාසකෙහි උපාසිකාහි, රාජූහි රාජමහාමත්තයෙහි තිත්තියෙහි තිත්තිය සාවකේහි. අතසෝ ඒක විහාරීති විච්චති. තංකිස්ස හේතු. හන්නා හිස්ස දුතියා ශස්ස පහිනා තස්මා ඒක විහාරීති විච්චතිී. තොට පිංවාත් මිගජාල ඔය විදිහට වාසයකරන භික්‍ෂුව ඉතින් ග්‍රාමවාසී සෙනසුනක. භික්ෂු භික්ෂණි උපාසකු පාසිකා. රාජරාජ මහාමාත්‍යන් තීර්ථක තීර්ථක ශ්‍රාවකයන්ගේ පිරීගිය තැනක හිටියත්. ඔහු හුද කලාවෙෙන්ම වාසය කරන කෙනෙක් කියලයි කියෙනවා කියන්න. මොනා තැනක හිටියත් මේ වගේ කෙනෙක් හුද කලාවේ තමායි ඉන්නේ. ඇැ අද අපිට ලා තියන්න අපි කියනවා මේ අපිට මේ සෙනගත් එක්ක කරගණ්ඩ බැයි කියලා. නේද එහෙම එකක් මේ කනෑ ත තමාගේ ප්‍රශ්නයක් තියන්නේ. මේක තනුව රාජරාජ මහමාත්‍යව ඉන්න තැන ගටියත් පාර්ලිමේන්තු හිටියත් ඒකෙනට පුළුවන් කම තියෙනවා ඒක විහාරී වඩ ඒ විහාරී වඩ පුළුව. ඒකට හේතුවකුමද කියල උන්නහන්සේ හරවා ඒ තමයි කියනවා දිවැන්න විදිට තන්නාව තිබ නේ. ආන්නේ තන්නාව ප්‍රයහීන වෙලා ගිහිල්ලා. ඒ නිසයි කියනව හුද කලාවේ වාසය කරනවා කියලා කියන්නේ. නිසා මේක ඉතාම ශ්‍රේෂ්්‍ර දේශනාවක් ති කාලවේලාට අනුවතමා මේ දේශනාව විග්‍රහ කළේ ඉතින් පිංවතුන් තව දුරටත් මේ සංයුත්තනිකායේ සලායතන සංජුත්තේ මේ මිගජාල සූත්‍රය කියවාගෙන තවත් මේ කරුණු හොඳට මෙනෙහි කරගන්න ඕන ඉතින් අද මේ ගැන ගත්තු මේ උතුම් දේශනාව ද. දේශනාවෙන් අත්කරගත්තාව පින්වල බලයෙන් අපිටත් දෙවැන්නෙක් සහිතව ඉන්න ඇතුව ඒක විහාරීව වාසය කරමින් ධර්මය අවබෝධ කරගණ්ඩු වාසනාව ලැබේවා. අද දවසයේ ආයතන කුසල ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ මොරොත් ඒගම පදිංචි පින්වත් AAP තක්ෂිලා කුමාරි දියණිය සහ G සාලින්ද කුමාර පුතනුවන් විසේ. ේරගල වරකාපොල පදිංචිුව සිට දෙදස් විසි දෙක වසරේ දෙසම්බර් මස විසි හත්වන දින මිය පරලෝගිය එච්ේ කරුණාවත ීමෑනියන්ට පින් අනමෝදන් කිරීම පිණිසයි මේ දේශනාවේ දායකත්්‍යය පින්ංවතුන්දරන්නේ ඒසා රැස්කරගත්තාවූ සකළුදුක සොළපපුන්නේ සම්භාරධර්මයන් දිදස් විසි දෙක වසරේ දෙෙසම්බර් මස විසි හත්වන දින මිය පර්ලෝගිය වේරගල වරකාපොල පදිංචිුව සිටි එච්චේ කරුණාවති මෑනියන්ට අපි මේ පින් අනමෝදන් කරු අනුමෝදන් වේවා. මේ ෑැනියන්ගේ භවගාමී ජීවිතය සැපවත්තේවා සුව පත්තේවා අමාමහනිවනින් සැනසේවා. මේ රැස් කළ උදාාරතර මහනීය මහාපින් ලෝකය සම්බුද් ශසන ඇස්තුරගෙන පින්වසක් දෙවිඳුන්ට විස්කම් දෙවපතුට දෙදතරාස්ට විරූඩ විරපක්ෂ ස වස්ත්‍රණයන සතවරන් දෙව හහා රජදරන්ට ආලොක දෙවන්ට සීරු සෙම්පති දෙවරන්ට සදවුලවාසි දෙවරුන්ට ්‍රක්්මකායක දෙවරන්ට සුමන සමන් දෙවියන් ප්‍රධාන මේ පින්බිීමට අධිපතික දේශාීපති සිලු දෙවියන්ට. පින් අනෝදන්කර අනමෝදං වෙත්වාගේ සසිල්ු දෙවියෝධ උතුම් චතුරවාාරි සත්‍ය ධර්මය අවබෝධ කර ගනිත්වා. මේ රැස්කළ උදාාරු සස්මානය මහාපින් අපගේ පරමපූජනීය කල්්‍යානමිත්‍ර ලොකුසාමින් හන්සේට අනමෝදංකරම අනුමෝදම් වෙත්වා උන්හන්සේ නිදුක්වේවා නීරෝගවසුව පත්තේවා උතුම් චතුරාර් සත්‍ය ධර්මය අවබෝධ කර ගනීවා. මීට වසර දහයිකට පෙර මිය පරලෝගිය මරි නෝනා මෑනියන්ට මේ පින් අනුමෝදං කර මනමෝදම් වේවා ඒ මෑනිියෝද උතුම් චතුරවාාර් සත්‍ය ධර්මය අවබෝධ කර ගනීවා. දායයිකත්තේ දරූ පින්වතුන්න්නමින් අනන්ත සසරපුරාවට මිය පපරලෝගිය, සීර්ම ජාතිිහිත මිත්‍රාදීන්ට මේ සියලුපින්ෙන් අනුෝදංකර මනමෝදම් වෙත්වා ඒ සීලු දෙනාද උතුම් චතුරවාාර් සත්‍ය ධර්මය අවබෝධ කර ගනිත්වා. සුජීවත්ත සිටින යිG. ධර්මදාස පියාණන්ට සහ Aප පොඩිබණ්ඩාර පියානන්ට මේ පිින්වල බලයෙන් නිදුක් නිරෝගී භාවය චිරජීවනය දීර්ගයි සම්පත්තියම උදාවේවා. ඒවගේම අද දායකත්වය දැරු මොරොත්තේගම පදිංචි පින්වත් AAP තක්ෂිලා කුමාරි දියනයට සහ අයිG. සාාලින්ද කුමාර පුතනුවන් ඇතුළු ඒ පෞුලේශියලු දෙනාටත් ඒවගේම අද මෙම ධර්මදේශනා ශ්‍රවණය කිරීම සඳහා මැදිරයට පැමිණ සහභාගියුණු මවුර මණ්ඩිය සිරි ගෞතම විහාරයේ ඒ පින්වත් කල්්‍යානමිත්‍ර පිරිසටත් ඒවගේම ධර්ම ශ්‍රවණය කළ සෑම සිරුදිනාටත් දැක බලා සතුටු සරුදිනාටත් උදව උපකාර කල සීරුදිනාටත්. නිරතුරු උතුම් කලනමිතුරු ඇසුර ලැබීම පිනිසත් උතුම්මෝ චතුවාාර් සත්‍ය ධර්මි අවබෝධය පිණිසත් උපකාර විත්වා. මාම වුණවාස සියලු පින් ස්වාමින් න්සල ඇතු ෞතම බදුසන පිවෙත් පුරන, සියලු පින්ංවත්ස්වාමින්න් නාන්සේලාටත් අනාගරිකා මෑනියන් වහන්සේලාටත් පවිදි්‍යපේක්ෂක සියලු දූපුතුන්ටත්. ශ්‍රද්ධාකාරය මණ්ඩලේ සියලු දෙනාටත් මේ සියලු පින් අන මෝදංකර අනමෝදම් වෙත්වා. ඒගේ ශ්‍රද්ධදා මාසික ධර්මදාාන සාමාජිකයන්ටත් මේ පින් අනමෝදංකර මනමෝදංග වෙත්වා. ඒ සීලු දෙනාටම උතුම් චතුරවාර් සත්‍ය ධර්මේම අවබෝධ වෙත්වා. සෑමදිනාටම තිෙරුවන් සරණයි.